අද අපි කොලහස්වේණයේ බුද්ධර්මය විෂය කරුණු දෙනුවත්කිරීම අපි පන්තිකාමරී තුළ බලාපොරොත්තු වෙන්නේ තුන්ගනි පාඩම ඉදිරිපත් කරන්නටයි. බුදුකුරු දම්පුරා දවුමඟ ගනිමු සපුරා පොහොම අලංකාරවත්තුවේ මාතෘකාව යොදල තිබෙනවා. මේ මාතෘකාවේ හැටියට ඔබට ඉතා පහසුවෙන් තේරුම්ගඩ ුලම් ුදුර දම්. දුකුරු දම් කැන්නේ බුද්ධකාරක ධර්ම බුද්ධ කාරග ධර්ම සම්පර්ණ කරලා ජීවිතයක්ත් සාර්ථකර ගැනිමු කියන එක තමා මේක අදහස වෙන්. එතට බුද්ධකාරග ධර්ම කියලා කියන්නේ පාරමිතාවලට බුද්ධ කාර්ග ධර්ම කියැන පාර්මිතාවට. බුද්ධ කියන්නේ අවබෝධය බුද්ධ කියන්නේ අවබෝධය තට චතු ශත්‍ය අවබෝධ කර ගැනීම සඳහා පුරන්ඩෝන පාර්මිතාික තමයි මේ බුද්ධ කාරග ධර්ම කියලා හඳුන්वा. මේ අලුත්විදිර මේ පාඩ මං ඉදිරිපත්් කරන්ඩයි බලාපොරොත් වෙන්නේ ප්‍රශ්නෝත්තර ක්‍රමේයට දැම් මෙතන ඔබට ලගපාතක හිටියනම් සාකච්ඡා කරණ්ඩම තිබුණු ඔබගේ ප්‍රශ්න ආලා උත්තර ගණ්ඩ තිබුණු. ඇබයි දැම් ප්‍රශ්නෝත්තර ක්‍රම වනාට ප්‍රශ් හන්ඩ වෙන්නත් මටමයි උත්තර දන්ඩ වෙන්නෙත් මටමයි. ඒනිසා මහිතන මම ප්‍රශ්නයහනකොට ඔබ කඩදාසියක් කැරගෙන ඔබේ පොතේ ඒ එමනැඇතයි කඩදාසයේ ප්‍රශ්නය ලියාගන ඔබ උත්තර සූදානම් කරගන්න. දැන් අපි මේ පාඩම බලමු කොහොමද දෙෙම කරන්න කියේ. එතකොට බට කරුණු ඒක්‍රමේයට ගොඩක් මතක හිටින්. පුළුවන් මොකද මේක ටිකක් දිගපාඩමක් විනානිි කිහිපයක් ඇතුලුව තිවර කරඩ උත්සහ කරනවා. මේක කොටස් තව ඉදිරියට වෙනවෙනම ඔබට ඉදිරිපත් කරන්න ඕන අවස්ථාවල්ලා ෝති එහම ඉදිරිපත් කඩක් බලාපොත්තු වෙනවා. හොඳ එහමනම් පලවෙනියටි දැනගනිමු පාර්මිතායනුමොනවාද. පාරමිතා යනු මොනවාද යනු කුමක්දක පාර්මිතා යනු කුමක්ද. එතකොට ඔබට ඔබගේ අහන්න පාරමිතා යනු කුමක්ද මෙන්න මේක තම ඔබට විස්තර කරඩුවඩෙන්. මේක විස්තර කර්ඩුව. මේක විස්තර කරන්නට පාර කියන්නේ පරතරට. එතකොට පරතර කියන්නේ බුදු දහමට අනුව නම් සසරේ පරතර සසරේ පරතර කෙලවර එකගන්න නිවන. නිවන දක්වා ගමන් කරඩ ඕන ප්‍රතිපත්ති මාලාවට හෙමනැත්තන්ගේ නිවන අර්මුණු කරගන සම්පූර්ණ කරන්න පිවෙත්වොලට ටිකෙනවා පාරමිතා කියලා. එතොර පාරමිතා මේවට බුද්ධ කාරක ධර්ම කියලත් කියනවා ඒනිසා අතමා ඔබේ පෙළපොතේ මාත්‍රකාව යොදලතියෙන්නේ බුදුකුරුදම් බුද්ධ කාර්ග ධර්ම එකොටඔන්න පාරමිතා යනු කුමත්ද කියනෙට ොට උත්තර හැම්මුණල සංසාරයේ කෙළවරකිරීම සඳහා. හෙමනැත්තන් බුදුවීමට. ස බුදුවීමට එවන ඇත්තා රහත්වීමට ඕනෑ කරන මාර්ගය එළිපෙලි කරගන්න ක්‍රමවේ දයට අපි කියනවා පාරමිතා කියලා. තකොට ඔන්න පළවෙනි ප්‍රශ්නයට අපි ප්‍රශ්න් කතා කරා උත්තරෙත් කතා කර. දෙවනු බලමු. පාරමිතා කීයක් තිබෙනවාද ඒ මොනවාද. ඒකත් අප ප්‍රශ්නයක් කි දිරිකමක. පාරමිතා කීයද ඒ මොනවාද පාරමිතා. කියද ඒ මොනවාද දැන් ඔබට උත්තර එන හිතට පාරමිතා කියදකෙනකට ඔ ුත්තර නිකම් මේනවා ලිය ලන න මතක තියෙනවා. පාරමිතා කියද පාරමිතා දහයා ඒකට අපි කෙන දස පාරමිතා.ඒ මොනවාද ඒ මොනෝද කියලානකොට දැම්ක ලියන්න බොහොම කෙටියෙන් ඔබට විස්තර කරල ලියාගන්න පුළුවන් දාන පාරමිතාව සීල පාරමිතාව දාන ඊලාට නෙක්කම්ම පාර්මිතාව ප්ඥා පාර්මිතාව වීර්ය පාර්මිතාව දානන්සීලා නෙක්කම ප්ඥාවිරියකන්ති සච්ච අධිට්ඨාන මෙත්තා උපෙක්කාමම මතකින් ලියනෝට ඒ මේ වුනාධ කෙර බලමු දාන එක දෙක තුන හතර පහ හය හතට නමේ දාහයි. පාරමිතා දායයි. එතවටේ දස පාරමිතාව තම මේක අහන්න පාරමිතා කියදේ මොනවාද තවට මේ නම්වසයෙන් ලගුණු කරන්න හෙමනැත්තම් කියන්නට ලියන්න ඔබට පුළුව ඩුව. මේ වාගිලියන්නේෑ ඔබ බොෝම පෙළිලට දාන පාරමිතාව කියල්ලියෙනවා. සීල පාරමිතාව නෙක්කම්ම පාරමිතාව ප්ඥා පාර්මිතාව, වීර්ය පාරමිතාව කන්තිී පාරමිතාව සච්ච පාරමිතාව දිිටහන පාරමිතාව මෙත්තා පාරමිතාව උපෙක්කා පාරමිතාව. දැං ඔබ පාර්මිතා යන්නේ කුමක්ද කියනක දැනගත්තා. ඉලාට පාරමිතා කියඇතිේෙනවා අද ඒ මොනවාද කියනක දැනගත්තා. ඉළඟට පාරමිතාාව පිළිබඳ, ඔබට මතක තියෙන් දන කටපාඩමවා තියෙන් ුන අඩු ගාන පාරමිතා දහයි පාරමිතා දහයි කටපාඩිමි තියෙනවා නම් ඔබට විභාගයට මූුණ දෙට ඉතාම පහස් වෙනවා පාරමිතා තු පාරමිතා ගැන කියවෙන කියවෙන ගාතාව කුමක්ද ගතාවක්තියේ නඕන පාරමිතා නම් කරල තිබෙන බලන්ඩ ඔබේ පෙළපොත පෙරළගෙන බලඩ පෙළපොතේ තියෙනවයි ගාතාව මොකද දානම් සීලංච නෙක්කම්ම, ප්ඥා විරියන පංචමං, කන්ති සච්ය මදිට්ටානං මෙත්තුපෙක්කා ේදස. දානං සීලංච නෙක්කම් පලනි පාරමිතාතු නේපේලින් තිෙන. පഞ්ඥා විරියන පංචමං, පඥා විියණනි කන ප්‍රඥා පාරමිතාවයි වීර් පාර්මිතාවයි පංචමං්‍යන යන පහද. ති සච්ච මදිට්ටානං කන්තිීකැන් ඉවසීම සච්ච ගැන්නේ ඇත්තකතා කිරීම මදිිට්ටහනිකැන් නිතන සන්දිියක් වෙලා තියෙනවා අධිට්ටහන කියන එක තොට මෙත්තු උපෙක්කා මෙත්තා සහ උපෙක්කා කියෙන පාරමිතා දහහිතකට ඔබ ගාතාව පාඩංකර ගණ්ඩුල් කටපාටමට ගණ්ඩල් දානං සීල චනෙක් හම්ම කියන ගාතාව මං මේක ඔක්කොම ලියන්න බලාපොරොත් වෙන්නේ නෑ බටඒ ගාථාව හොයාගෙන කටපාඩන් කරගණඩ පුළුවන්. එත ට අපි මුලින් කිව්වේක ප්‍රශ්නෝත්‍ර ක්‍රමයටට මේ පාඩම කරන එක පොහොම පහසුයි ඒනිසා ඔබට කරුණු මතගතියා ගණ්ඩත් පහසුයි ඒ ගාථාව තමයි ඔබ ඒළඟට මතගේට ගණ්ඩුව වනා කර. ඊළඟට අපට ප්‍රශ්නයක් අදාගණ්ඩ පුළුවන් පාරමිතා දහයක්තියෙනවා ඒ පාරමිතා දහාය සම්පූර්ණ කරනකොට ළඟ අනිවාරම තියෙන්න්ඩෝන මේ ගුණ ධර්ම පහක් අපි ළඟ එකතු කර ගන්ඩුවඩ. ගුණ පහක්තියෙන්ඩුවල්. ඒකැන ලක්ෂණ පහක් කරුණු පහක් අපි ළඟ තිේන්ඩෝන පාරමිතාවක් සම්පූර්ණෙන්ඩ අංග සම්පූර්ණෙන්ඩ. මොකද බලන්න්න පාරිමිතාවක් සම්පූර්ණුවෙන්ඩ කරුණු පහක් තියෙන්ඩෝන මං මේ පොඩ්ඩක් කිඩක් ඇත් කර ලංක දෙකක් දැම් මහතර පහක් ොද හේතුව මේ පළවිනි කරුණු තුන අපේ ජීවිතයෙන් අයිංකර ගණඩ ඕනේ බැහර කර ගණඩෝනයවා. ඊළඟ කරුණු තුන කරුණුද් දෙක එකතු කොර ගණ්ඩෝනය. මොනවාද පලවිනිියක තන්හාවි තොරවීම.න්න ඉතාම වැදගත් කරුණා. තන්හාවි ොව පවිනිිකාරන්න. ඊළඟට මා්‍යං තොරවීම. மாන්නயின் தொடොරවීම. ම්‍යහා දෘෂ්ටියයෙන් තොරවීම මේ පලවෙන්නේ ක ඈත් කරණ්ඩුවන ජීවිත ඈත් කරණ්ඩුවන ඇත්කිරීම ඒ කරුණු තුනෙෙන් අයින්වැඩුවු පාරමිතාව පොරුණුකොට ඊළඟට දෙවෙලි කරුණ තුරමංකිවවා කරුණු දෙක කරුණාවෙන් යුක්තවීම කරුණාවෙන් යුක්තවීම ඒවාගේ උපාය කුසලතාවෙන් උපාය කුසලතාවයෙන් මේ යුත්තවීම ඇත්තං දියුණු කර ගැනීම බලන්ඩ් ප්‍රධාන කරුණු පහක්තියවා පාරමිතාවක් සම්පූර්ණ කරන්න දුවමනා කරන, ඒක කරුණු පහින් තුනක්තියවා අපිට ඇත්වෙන්ඩ දෙගත්වයවා අපිට එකතු කරගන්න. එතකොරු පලවිනි කාරණය තමා තන්හාවිං ඇත්වෙන මාන්‍යයෙන් ඇත්ති වෙනවා මිත්‍යා දෘෂ්ටියයෙන් ඇත්වවා. කරුණාවෙන් යුක්ත වෙනවා උපාද කුසලතාමේ යුක්ත වෙන මේක. අපි පැහැදිලි කරගන්ඩ අපි පාරමිතාවොලුත් තඒකතු කරගෙන උදාහරණයයක් දෙකක් කැරගෙන බලමු. පාරමිතාවල මේ කරුණු පහ කොහොමද සම්පර්ණ කරන්න කියලා එතකොට මේක ගැන පොඩි වචන විස්තරයක්මං කරල ඉන්නම් තන්හාාවෙන් යුක්ත වීම අපිහිතම දාන පාරමිතාව කියලා. දන්දින ධන පාරිමිාව පුරනොකොට තන්න්නාව යුක්ත වෙන්ඩු නතකොට අපි මුොකද දැන් තන්න්නාව කියන්නේ දැ දාන පාරමිතාව පුරුණකොට සමමාරය පොඩි දදිල ලොකුදයක් බලාපොරත් වෙන පුංචි දෙයක් දන්දේලා දවි ලෝකයක් බලාපොරොත්ව වෙන ඒෙතම දන්හාාව තන්හාාවෙන් තොර වඩුව. ට මාන ිංක් තොර වෙන්ඩුවන මාන්‍ය සහරයි ධානතිනට මාන්‍යත්තයනවා මුළු ගමවටම කියන්්ඩුවන ගමටම බෙරගහ්ඩුවන. ඒවගේම යිෂ්පීකරදාලා ලොකුවට කරන හැබැයි හිත ඇතුළ ලෝබේ තියනවා. එතකොට හිත ඇතුළ තියන්නේ දේශ. ඒකගේ හිත තුළ තිෙන්නේ අනික්කාට පේෙන් හැබයි මාන්‍යයක් ඇතිකරගන්නවා. මම අනිත්තායට වඩා හොඳට මේ වැඩි කරනවා කියලා පේන්ඩුවන. බෝ කිසිම ගුණ ධර්මයක් ඇතුළෙ නැතුව. සමහරයි මේ මාන්‍ය ඉදිරි පත්කරගෙන. ආහිර වශයෙන් පෙන්ට්‍ර පෙනෙන් විතර පින්කම ොන්න එකක ඇත් ෙන්ඩු හමැතු මේ කර වැඩනෑ මත්‍ය දෘෂ්ට මිත්‍ය දෘෂ්ටිකගන් වැරදි අවබෝධය. වැරදි අවබෝධය යුක්තව ධානය දුන්නුත් වැඩන්නමීව පින් ලැබයිද කුසලලා කුසල කර්ම කියල දෙයක් තියෙනවාද මෙලොවත්තියනවාද පරල අක්තියනවාද කියලා මිනිසු කල්පන කරනවාන. ඒ මත්‍ය දෘෂ්ටිකයන්. ඒ මිත්‍ය දෘෂ්ටිය මු අප ඇත් ෙන්ඩු නහෙම ඇතල පංකම කරන්නු. ඉන්න කරුණාවී යුක්ත ඩු න අපිීතම දානයයක්දෙනවා කියලා. ස සතිකොට කෑමටිකත් දේ‍යෙන ක කියෙ හිතන්නඩ. ඒතෝඩ කරුණාවත් යෙන්ු නඒ සතා ගැන. දෙන දෙන්න තැනත්තා ගැන කරුණාවක් ඇති කරගන්න ඒ ම කරුණාව යුක්ත වෙඩුණකෑන්. උපාය කොසලතාව. උපය කුසලතාවකන්නේ තමන් කුමන ක්‍රමියයකින් හරි අමක් දෙෙන්ඩුව. ැ ධානයක් දෙනකොට සමහරිවිටෝ ෙවල්ොල තනිකර හුද කලාවි නාච්ಚලා සිීල්ලලායින්න උයාගණ්ඩත් බැයි දානයක්ත් ෙන්ඩුව. උපය කුසලතාවයක් අනුගමනය කර් පුළුව. උයන කෙනෙකුට කාට හරි කියලා. ඇවිල්ලම මේ එකෙතර බඩුමුට තියෙනවා පුති මේ කාඩහරි දා දානැටිකත් දෙන්න උයලදෙන්ට කියලා. නෙතව ුපායකුසලාවයි. ඒකෙන් යුක්තව පින් කම්කර්ඩ නේම නැත්තම් පාරමිතා දහයම ඔය වගේ ධන පාරමිතාවට ඉතරක් නෙවී. පාරමිතා දහයිටම ඔය වගේ අපි මෙන්න මේ කරුණු පහ එකතු කර ගණ්ඩෝන්. ඉදිරියේදෝකට ඒවා එකින් එකටම සම්බන්ධ කරගන්න විදිහක් අපී කියල දෙවා. ඒ නිසා. පෙළකොතත් ළඟතියාගත් පෙළපොතත් ළඟතියාගන්න ඔබ මේචික දිගට පරිහරණය කරන්න ටෝල්. ඊළඟට අපි බලාපොරොත්තු වෙන්නේ දැන් අපි ප්‍රශ්න හතරක් ඉදිරිපත් කර පස්සනි ප්‍රශ්නය පාරමිතාවක් බෙදෙන ආකාරකීයක් තිබේද පහ. පාරමිතාවක් බෙදෙන ආකාරකීයද. කීයද කියකු කියීයද ඒ මොනවාද ඔන්න පාරමිතාවක් බෙදෙනවා ප්‍රධාන කොට තුනකට එනිසාට පලවිනි උත්තරේ තුුණයි. ඒ මොනවාද පාරමි උපපාරමි පරමත්ත පාරමි පරමත්ත පාරමි. ොත් මේ පාරමිතාවක් බෙදෙනන ප්‍රධාන කොටස් තුනයි පාර්මී උපාරමී පරමත්ත පර්මි මේක අර්ථයයක්ත් ඔබ පොට්ට දැන ගණඩුවන. තැන් පාර්මිතා වක් බෙදෙන මොකද මේ දහයිටම වැතගත්න පර්මිතා දයයි කියලා අපි කිව ඒ දයට අදාළව පාර්මිතා එක පාර්මිතාවත් තුනකට බෙදෙනවා. පාරමි කෙලකන්නේ බාහිර වස්තුූන් ගැන බාහිර වස්තුූන් ගැන. නොසිතා බාහිරවස්තුවන් ගැන හිතන්න එනෑ මේ පාරමි පුරණකොට. එලාට උපපාරමයකැන්නේ ශරීර අංග ගැන අංග ගැන නොසිතා පරමත්ත පාරමයකයන්නේ ශරී ජීවිතය ගැනම නොසිතා නොසිතා පාරමිතා පිරීම ඔන්න එතකොට පාරමි උපපාරමී පරමත්ත පාරමි කිය නවා ජ බාහිරවස්තුූන් ගැන නස්ස මේ අපේ එක පාරමිත ගොට සම්බන්ධ කරගමුකු දාන පාරමිතාව ම ගමුකු පලවෙෙනනික දාන පාරමිතා ඔන්න පාරමි විීරපුරන බාහිර වවස්තුූන් ගැන නොසිතතා මේකොට අස්තුනකට බෙදවානි පාරමී උපපාරමී පරමත්ත පාරමි එතකොට බාහිර වස්තු ගැන නොසිතා දන් දෙෙනවා ධානයක් දෙනකොට බාහිර වස්තුූන් ගැන හිතන් දෙන. ඒකැන්නේ මොන දිර කරණ කෙ හින ද ෙ ති ෙර යන යාච ළුව ැැ ද ළුවන් දර ුව ො ුව ළුවන්. ගේම ඔබ සිල්ගන්න දවස සිල් සමාධදං ල වැේසි වැසියන්ට දෙන්නඩ පුළුවන් ාහිර වස්තුන් ගැන නොසිතා දන්දීම තමයි. රමී කියලා උපාරමිකයන්නේ සරී රංග ගැන නොසි දැන් මේ කාල මේක් කරෙෙනවන වකුගඩු දන්දෙෙනවා. වක් වඩුව නැතියට වගවඩුව දන් දෙෙනවා අපි ඒක ඔන සරී රංග ගැ හිතන්න ැතු දන්දෙනවා. ඒවගේම දෙන්න පුළුවන් ඕන දත්තේෙනවනම් අපි දන්දෙනවා අර පෞගේ කාල අපි දැක්කම මේ ප්‍රසිද්ධ මාධ්‍යන් වල සමහර අය මේ කොඩි කලදනවා නැති අර පිකාහෙ හැදිල කොඩි කියයට කෝඩි අදදාගන්න ෝම ලස්සට දිගට ෙස් වෙලා තියෙන අය ඒය කපල දෙනවා බාහිර වස්තු මේ සරරි රංග ගැන නොසිතා දන් දෙෙනවා එතකොට ඒ හැම පාරමිතාවකන මෙහෙමයි ඉනට පරමත්ත පාරමි ැන ජීවිතය ගැනම නොසිතා ජීවිතය ගැන හිතන්නේ නෑ ජවිතය දැන්හර බදුහන්ුුවන්ගේ අතීත කතාාවලති නඔය සස ජාතකේවාගේ ජාත කතා ගත්තා හම ඒක හාවෙක් කල ඉපදිච්ච අවස්ථාවක ඒ කෑම හොයාගනයන සතකට ජීවේ ගිනිකොට පනින තැනැත්තාට තමන්ගේ ජීවිතය දෙන්ඩ ගිනිකොට පනිිනවා. එතකොට ඒ තම පරමත්ත පාරමිතාකයන්. එතකොට මේ පාරමිතා තුනයි සාමාන්‍ය ්ලක්ෂණ ප්‍රබේද අපේ දැන් අඳුන ගත්තා හැම පාර්මිතාවක්ම විදියට කොටස් තුුණකට බෙදෙනවා. ඊළඟට හයිවෙනි ප්‍රශ්නය අපි බලමු හයිවෙනි ප්‍රශ්නය තමා තුන්තරා බෝධිය නම් කරන්න, අය මේ පාඩමට අදාලයිමහෙම කරුණක්. තුන් තරාබෝධිය නම් කර එය ලබා ගැනීමට පිරිය යුතු පාර්මිතා පාරමිතා මොනවාද. මේ ප්‍රශ්නයට උත්තරයක් හදාගන්න තුන්තරා බෝධී නම් කරා එක බුදු පසේ බුදු මහරහ තුන්න තුන්තර බෝධී තුන්තර බෝධය කයන්නේ බුදු පසේ බුදු මහරහා බුද්ධත්වය සේ බුදු බව ්‍රහතන්හන්සක බාට පත්තිේ තම තුන් තර බෝධියයේ බෝධය කියනකමගේ ඔපටේ ල ල න්න බෝධි කියන්න අවෝධ බෝධී අවබෝධය මොන අවබෝධයද ච ස්‍ය අවබෝධය ච්‍ය අවබෝධයෙන් තම බෝධය බුද්ධත්වය ලාගන්න බුද්ධත්වය කියන වචනය කොටස් තුනයි ඒ තම බුදදු පස බුද මහරත්ත ය එකන අවබෝධ කරගන්න පුළුවන් ක්‍රම තුනකට කොටස් තුනකට නින් අවබෝධ කරගන්නඩ පුළුව එතකොට දෙවෙනි කොට සමොගක්ද නම් කර ඒ ලබා ගැනීමට පිරියවුතු පාර්මිතා මොනවාදන්න බුදු බවට පසේ බුදු බවට රහ බවට අපි මේ පාරමිතන් පහොමද පුරන්නේ කෙනෙක බලා ගණ්ඩෝන එතකොට බුදු වෙන්ඩ නං පාරමී උපපාරමී පරමත්ත පාර්මී පුරන්ඩ මොහෝනෑ බුදුුවීම සඳහා අයකන්නේ බාහිරවස්තුන් ගැනු නොසිතා පාරමිතා හය පුරන්්ඩෝන සරී රංග ගැන නොසිතා පාරමිතා දහය පුරන්්ඩුවන්. ඇඒ වගේ ජීවිත ගැන නොසිතා පාරමිතා දහය පුරන්් ඕනේ තොර පාමිතා තිහක් වෙනවා. තිහක්තියෙන පාරමිතා. පසේ බුදුවෙෙන්ඩන පාරමී උපපාරමී විතරයි. මේ පාරමිතා විශ් පුරන්්ඩුවන් ජබාහිර වවස්තුන් ගැන නොසිතා පාරමිතා පුරන්්ඩුවන ජීවි සරේ රංග ගැ නොසිතා පුරන්. රහත්ක එඩ නම් පාරමී විතරයි පාර්මී බාහිර වස්තුූන් ගැන නොසිතා ඒ පාර්මිතා දහයි සම්පූර්ණ කිරීමක් නිවාං අවබෝධ කරගඩ ඒේතුවක් වෙනවා. එතකොට මේ පාරමී උපපාර්මී පරමත්ත පාර්මී මෙතන විස්සයි මෙතන දාහායි දැන් ඔබ තීරණය කරනවා අවදාහරි උබ මේකෙන් මොකක්ද ලබාගන්න. ඔබට රහත් වෙලා සාමාන්‍යතත්ත් නිවාංන් අවබෝධ කරන්න මේ සසරදුක කෙලවර කරන්න ඕන්න පාමි දාය පුරඩුව. ඒගේ ඔබට පසේ බුදුවෙඩ නම් විස්සයි බුදුවෙඩනම් තිහත් පාර්මිතා සම්පූර්ණ කරන්න ඕනෙ ඒ තිහට අපි කෙනවා සමතින්සත් පාරමිතා කියලා සමතින්සත් පාර්මිතා සමතිංසත් පාරමිතා සමතින්සත් පාරමිතා සම්පූර්ණ කරව තම බුද්ධත්වයට පත්වීමට පුළුවන් කියලා කියන්නේ ඒ නිසා පාර්මිතා පිරීම දුස්කරකාර්යක් වනත් අපි එක පාරමිතාවක් කරිපුරන්ට පටන් ගණ්ඩ වුණු ජීවිතය අපි අධෂ්ඨානයක්තිෙන්ටු අපි මොකක්ද ලබාගන්න තත්ත්වයි කියලා බුදුව වෙනවාද පසේ බුදුුවෙනවාද මහර හත්වෙනවාද කියලා ඊළඟට අපි ඉගෙන ගනිමු පාරමිතා දහයට අදාළ ජාතක කතා තියෙන අපේ පාරමිතා දහයට හත්වෙන ප්‍රශ්නය පාරමිතා දහයට පාරමිතා වලට අදාල ජාතක කතා. මේ ජාතක කතා අපි වෙනම ඔබට ඉදිරිපත් කරන පස්සෙන් පහු. දැනට පාරමිතවල නම් ටික විතරක් අපි සිහියට නගා ගනිමු. අපි ඉස්සරලා මේ පැත්තෙන් ලියාගන්න පාරමිතා මොනෝදි කියලා. පාර්මිතා දහයි. කධන පාර්මිතාව. සීල පාරමිතාව නෙක්කම්ම පාරමිතාව ප්ඥා විරිය කන්ති සච්ච අදිිටටාන මෙත්ත පක්කා ඊළඟට අපි බලමු අත්තනි ප්‍රශ්නය පාරමිතා දහය නම් කර යට අදාළ ජාතක කතා මොනවා දැයි නම් කරන්න දැම් මේ ප්‍රශ්නය ම බොහු කෙටියෙන් ලිවෙේ ඔබට ඔබේ පොතේ නැත්තන් කඩදාසසිල් ලියයාගන්න පුළුවන්තව ප්‍රශ්නය ගලපලාා පාරමිතාවලට අදාළ ජාතකතා මොනොද. හැම පාරමිතාවක්ම ජාතකතා එක්කට නෙවෙයි කීපකට සම්බන්ධයි. ජාතක කතා පන්සිය පණහක්තිේෙනවානි. ඒ වගේෙන් ජාතක්කතා ගත්තා බහතරයක තියෙන්නේ මේ පාරමිතා දහයට සම්බන්ධයව තමයි. හැබැ ඔොවේ පෙළපොත්තට අදා පාරමිතා දහයක් විතර නම් කල්ලා තිබෙනවා. ඒ දහයම අපි ගනිමු මොකද ඒක ඔබේ පෙළපොතට අදාළ නිසා ඔබට වඩා තහවරු කර ගත්තා මේ කරුණු ඔබට ක්‍රේක්කෙටි ප්‍රශ්න සා අනිකත් ප්‍රශ්නවලට පිතුරුලියන්න බෝම පහසුවෙනවා. ධන දාන පාර්මිතාවට අදාළ ජාතක කතා, ඔබේ පොතේ දක්වලා තිබෙන වෙස්සන්තර ජාතකය සවිජාතකය සසජාතකය වෙස්සන්තරසිවිජාතකය සසජාතකය ජාතකතා තුනක්ම ඔබේ පොතේ දක්වලලා තිබ හැබැ මේ තුනෙන් ඔබ කෝක උදහරණයට ලිවුවත් වැරත් දක්නෑ ඒනිසා ධානපාරමිතාව ගැන කියවෙන ප්‍රබලම ප්‍රධානම ජාත කතාවත් තමයි මේ ජාත කතා තුන වෙස්සන්තරා සීල විමංස ජාතකය දෙවෙනක සීල විමංස ජාතකය සීල පාර්මිතාව ගැන කරුණු පැහැදිලි වෙන ජාතක කතාව ඒවගේ නෙක්කම්ම ජාත කතාවට මකාදේව ජාතකයි මකාදේවඒ රජතුමා කරන වෑමිය විසින් කොන්්ඩි කපනකොට පැසුුණු කෙස්ක සප්වෙෙන්නවට පස්සේ රජ්ජුරු සියල්ලලා තැහැර දාලා කැලේට ගල්ලා තමන්ගේ ජීවිතයේ අවසාන සමයේ ජීවිත අනනිත්‍ය භාවත ේරුම් ඇරගෙන පස්කම් සැපති ඉවත්වීම සඳහා කල්පනා කරා මකාදේව ජාතකේ පඤ්ඥා පාරමිතාව අපිට බොහොම හුරු පුරුදු ජාත කතාවක් උම්මංග ජාතකේ උම්මංග ජාතක උබේ ංහල සාහිත්‍යයේ පාඩමටත්තියෙනවා අයවගේ දායනම පොත්වලත් ඔබ උම්මගේ ාතක කොටසක්හරිර කරලා තිබෙනවා. ඒළ ටිකක් විස්තරාත්මොක තියන ජතක කතාවක් ඉතිං ඒක කොටස් කොට ස්සයෙන් තමයි අපිට අධ්‍යනය කරඩ තිබෙන්නේ, බෝෂතාාණන් වහන්සේ විධ ප්‍රශ්නවට පිළිතුරු සපයපු ආකායෙන්, ප්‍රඥා මහිමය පෙන්නුම් කරපු අවස්ථාවන් තිබෙනවා. වීර්ය පාරමිතාවට වන්නු පත ජාතකේ. වන්නු ජාත කතාව වන්නු පත ජාත කතවත් ඔබට මතකයි පුංචිකාලින්ද ලොබේ පොත්තර තියෙන ඔබ ඉගෙන ගත්ත ජාතකතාවක් කන්තිපාරමිතාවේ ක්ෂාන්තිවාදී ජාතකේ. ක්ෂාන්තිවාදී ජාතකයෂාතිවාීක ක්ෂාන්තිවාදී තාපස්තුමා ඉවසීම පුරුදු කරන්නේ. ඉතින් අර එක රජගෙන එකැ වෙල විධාකාර දඩුවම් කරන කරලා හනෝ. ඔබ තවත්තිවසනවාද ඕ ම තවත්තිවසන එලාට කකුලක් කපනවා අනික් කුළක් කපන. අක්පන අනික් කතක් කපනෝ කන්න කපන අනික් අන කපන විධ දේවල් කරලා කරලා ඉවස නොදිිකෙල්හනරෝ රජතුමන මන්තාම ඉවසනෝවට මෛත්‍රීච් කරනවා මෙහෙම මේ ශාන්තිවාදී ජාතකතාව අපට පෙන්නුම් කරන්න ඉවසීම සච්ච පාරමිතාව වට්ටක ජාතකෙන් සච්ච පාරමිතාව අපිට පෙන්නුම් කරන වට්ට ජාතකයි. ඊළඟට අදිිට්ටහන පාරමිතාවන් තේමිය ජාතකයි. මිය ජාත කතාව අපිට පෙන්නුම් කරනවා ඒළඟට මෙත්තා මෙත මෛත්‍රී පාරමිතාව මහා කපි ජාතකය කපිජාතකය උපෙක්කා පාරමිතාවෙන් ලෝ මහන්ස ජාතක කතාව. ඔබ දැනට නම් වසයෙන් තියාගන්නඩ ඉදිරයේ අපි ඔබට මේ ජාත කතා පරිශෙලනය කරන්න පුළුවන් විදිහට යම් වැඩි පිළල්ලක් ඉදිරිපචත් කරන්න බලාපොරොත් වෙනවා එනිසා දැනට පාරමිතාවට අදාළ ජාතක කතා මොනවාද කෙල් ඇහුවෝතිං මේවාගේ කෙටියෙන් ඔබට මේ වගේ ප්‍රශ්නයක් න විාගේයට ච්චර ලොක්ක එකක කාන්නන්නේ නෑ. නමුත් පාරමිතාවත් දෙකක්්දීලා කන්ති පාරමිතාව පෙන්නුම් කරන ආසන්න මොහෝ ජාත කතාාවක් මදැයි කල මේ ජාත කතා තුනක් විතර දෙන්නඩ පුළුවන්. එතකොට ඔබට ගණ්ඩිපෑයි මේ කන්තිපාරමිතාවට ශන්තිවාදී කියලා ඒ ගැන දැනුමටමටික මතගේ තියාගණ්ඩ ගූමනා කරනු. එතකොට මේ ජාතක කතා ඔබ පරිශීල්නය කර ලේ ගැන පොඩි කෙටි සටහන කදාගත්තූ තින් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ කරුණු හොඳට තවත් තීවර විදියට සිහේ මතකේ තබා ගැනීමට දැන් අටවිනි ප්‍රශ්නය දසපාරමිතා කෙටයෙන් හඳුන්වන් මේක තම ටිකක් ප්‍රශ්නය කෙටිවුණාට බොහොම දිග ප්‍රශ්නයක් හැබැයි යඔබට භහගට නම් මේ වගේ ලොකුම් ප්‍රශ්නයක් එන්න නමුත් මට ඕන කරන්න මෙතෙන්ද ඔට පරමිත දාය ගැන යං අවබෝධයක් ලබල දෙඩ කෙටි හැඳින් නීමක් කරන්න එනිසා ඔබ මතක තියාගණ්ඩ මේටික ොහොම වැතග පාඩම මේ සාරන්සේ විදිරගණ්ඩක් පුළුවන් අපිට ඔන්න පාඩ මේ සාරාන්සේ විදිහට මේ ඉදිරි පත් කරගන්න පුළුවන්. අපි බලමු දස පාර්මිතා පාරමිතා කෙටි එ දුන්නුවන්න ටවෙනි ප්‍රශ්නය දස පාර්මිතතා කටයෙන් හඳුරන්ුවන්. දැන් එතකොටන්න පාරමිත දහය ගැන ඔබට දැනුමක් තියෙන්ඩුනනි පාඩම නිමාට පත්ති නොට පාමිතා දහයගැන ම් දැනුක් යෙෙන්ඩුවු. එනිසා පාරමිතා දහය ගැන කටි ඇඳදිවීමක් පලවෙනි පාරමිතාව දාන පර්රමිතාව දානපාරමිතාව. ඔබට මේක හොඳයි කෙටි සටහන කදාගත්ත හම මේටික හරි ලේ සීපාඩන් කරගන්න මතක තියාගන්නට. එතකොට ැ ීමක් කරනකොට දාන පාරමිතව ධනය දෙෙන්ඩ ඕන ප්‍රධාන වසයෙන්ම ආකාර දෙකක් තියනවා පූජා බුද්ධියෙන් ධන දෙෙන්ඩ පුළුවන්ය අනුක අනුග්‍රහබුද්ධී අනු ග්‍රහබුද්ධීෙන් ඔන්න දානය දෙන ක්‍රමය ක්‍රම දෙයි පූජ බුද්ියෙන් ධන දෙවා අනුග්‍රහබුද්ධියයෙන් දෙන පූජා බුද්ධියෙන් ධානදන සිල්ලතුන් ගුණවතුන්ට ඒවාගේම තමාට වඩ උසස්සාහියට ඒවාගේම බලාපොරොත්තුව පින විතරයි පිෙන විතර බලාපොතුව ව වෙන මුද බලාපොත්තුවෙෙන්න්නේේ ඒ කර අපිෙන පූජා බුද්ියයෙන් දෙන දාානී කියලා. ඒවගේම පූජා බුද්ධියෙන් දානය දෙනකොට අපි ළඟ ඇති කර ගණ්ඩෝන අකුසල මුල් නැති කර ගණ්ඩුවන්. අකුසල මුල් නැතිකර ගණ්ඩෝන අකුසල මුල් තුනත් ේෙනවානි. නොනද ලෝබ දෝස මෝහ. මේවා නැතිකරගන හරි යටපත් කරගන හරි ධන දෙෙන්ඩෝන ඒ සඳහම ඉදිරි පත්කරගණ්ඩෝන අලෝභ අදෝස අමෝහෝ කියන කුසළ මුල් ඉදිරි පත්කරගන කරන දේවල්ලල් ටපිකන පූජාබුද්ධියෙන් දෙන දානය කෙලඕන දාන පාරමිතාව පළවෙනි කොටස. පූජාබුද්ධියෙන් ධානේදීම. ඒකට අපේ දන්න දෙන්නේ කාටද සිිල්ොතුන්ට ගුණුවතුවන්ට තමන්ට වඩ උසස්සයට අපේක් චාවමොන්වද පින විතරයි ඒවගේම අගුසලමුල් දුරුකරගන කුසලමුල් උපදවාගෙන දන්දෙන්ඩ ඕ. ඊළගේක අනුග්‍රහය අනුග්‍රහ බුද්ධන් දාන දෙෙනවා කියන්නේ නැති බැරිියයට ඒවාගේම උදවුවක් විදියට ඒවගේ අනුකම්පා කරලා ඒයායට අපි දෙන්නේ අනුකම්පා කලා දැම් මේ කොරෝන කාල එහෙම ගොඩක් අයෝක බෙදන ගිල්ල කෑම් පාර්ශුල් බෙදෙනවා එලවු මළු බෙදෙනවා ය පූජ බුද්ධින්න්නවේද අනුක්‍රහයක් පවිදියටටදින් මේක අනිත් අයට අපි අනුක්‍රහයක් පවිදියටට දෙන. ති පන්සල්ලොට කියිල්ල හාමුදුරුවන්ටක් දෙනවා ඒකෙන් පූජ බුද්ධ මුද්ධෙනනවස්ථා තියෙනවා හැබැයිෝ පාරවල්ල බහෝ දෙනෙක් පෝොලිමි හිටවල පේලියට ගෙනල්ලා ඒ දෙන්නෙමොකත් ඒ අනුක්‍රහයක් එයා ජීවත්තීමට උදහුවක් කිීම අනු ක්‍රහ බුද්ධියෙන් දෙන ඒ එක ධානයක් විදියට ගණ්ඩ පුළුවන් හැබැයි මේ පින බලාපපුරත්වයෙනට වඩා අපි බලාපොරත්වයෙන මොකද අරයාගේ ජීවත්වීම නිසා ධන පාරමිතාව බැ පිළිබඳ කෙට හැඳදි නිීමමක්රනු කොට ඔ කරුණු ටික මතක තියා ග්ඩ ඒවාගේම ධන පර්රමිතාවට කලගන්න හැම පාරමිතාවක්ම මම කිව්වා ප්‍රධාන කරුණු දෙක් මතග තියා ග්ඩ මෝන් මොකක්ද පලවෙනි කරුණු දෙ කරුණ පාරමිාව කොටස් තුනකට බේදෙන මිාව කොටස් තුනයි ඒක මතක්කතිය අගණ්ඩුවන හැම එකකටම පාර්මී උපපාර්මි පරමත්ත පාර්මි එතකොට බාහිර වස්තුූන් ගැන නොසිතා දන්දීම ශරී රංග ගැන නොසිතා දන්දීම ජීවිතය ගැන නොසිතා දන්දීම. ඒවගේ මේක ත ඊළගේ වැදගත් කන්න තම ඉන්න මේ වැදගත්න්න දෙක හැම පාර්මිතාව කරම ගණ්ඩුවල මොකක්ද අත්හැල යුතු කරන්න තුනයි. අත්හල යුතු කරුණු තුන හෙම ඇය විදිමයි. කද න්නාවෙන් තොරවෙන්ඩුවුණ මාන්‍යයෙන් තොරවෙන්ඩුවුණ මිත්‍ය දෘෂ්ටීෙන් තොරවෙන්ඩුවුණ. ඒකෙම ඊළඟට අනුගමනය කළ ුතු කරුණු දෙකයි. අනුගමනින්. ඒක එහිෙම්ම ඒක වෙනස්වෙන්නේ නෑ. මොකද අනුගමනය කරන්නත් තෝන කරනවා කරුණු දෙක අ අපි මුලින් කතා කරා කරුණාව සහ උපාය කොසලතාවෙන් කරුණාවෙන් යුක්ත වඩුවන උපාය කොසලතාවෙන් යුත්ත වෙන්ඩුවන මේ කරුණු දෙ හැම පාර්මිතාවකටම අදාලායි අද පාරමිතාව තුනකට බෙදෙනවා කියන එකයි අත්තාල යුතු කරුණු තුනයි අනු ගමනය එක කළ යුතු කරනු දෙකයි ඒටක හැම පාරමිතාවකටම අදාලා. එම නං අප පීළඟට බලමු දාන පාරමිතාව අපි දැන්කරේ ඉලාට සීල පාරමිතාව සීල පාර්මිතාව බලන් සීාමිතාව සීල පාරමිතාවේත් ප්‍රධාන කරනු තුන එහෙම මයි පාරමිතාව බෙදෙනවා සීල පාරමිතාව බෙදෙනවා. සීල පාරමිතා සීල උපපාරමී, සීල පරමත්ත පාර්මි කියලා බදෙනවා. එතකට තමන්ගේ බාහිර වස්තුන් ගැන නොසිතා සිිල්රැකීම. ඒවගේම ශරීර අං ගැන නොසිතා සිල් රැකීම, ජීවිතය ගැන නොසිතා සිිල්ට රැකීම. ඒවගේ මේ පාර්මිතාව සම්ූර්ණ වෙනකොටත් තන්නාමාන මිත්‍ය දෘෂ්ටියවලින් ඇත්වෙන්ඩ ඕන ඒවගේම කරුණාවෙන් සාහ උපය කුසලතාවෙන් යුක්තවෙඩඩු මේ කරුණු ටික හැම පාර්මිතාවකටම අදාලායි ඊළඟට ශීල පාර්මිතාව කියන්නේ මොක්ද කියන කත්තාව කටි ඉග ගනිමු. සීලපාරමිතාව කෙලා කියන්නේ සීලයකයන්නේ සංවරකම සංවරය ඒක අපේ සාමාන්‍ය වචනය කෙනවන හැදිච්චකම කෙලත්බ කියනවා. ඒකටම තම විනේ කෙලාක්කයන්නේ. ඔන්න සීල පාරමිතාව හරි වැදගත් විනේගරකු බව සිල්ට රකි එක සාමාන්‍ය සීලයකයන අදහස තමා ටාය වච්චනය. සංවරය රසීලයයි සංවරීලයයි කය වච්චනක සංවරේ සීලයයි එතරට කයි මොනවද සිද්ධ වෙන වැරදි තුනක් සිද්ධ වෙනවානි ප්‍රාණගාත අදත්තා අදාන කාම මිත්‍යාචාර්ග මේ වැරදි තුනුම සිද්ධ වෙන්නේ ශරීරයි එතකොට කයින් සිද්ධ වෙන වැරදි තුන වචනයෙන් සිද්වෙන වැරදි හතරක් නොනදේ හතර මසාවාද පිසුනාවාච පර්සාවාච සම්පප්පලප. දැම් බලන් කයිං සිද්ධවෙන වැරදී තුනයි. කයිං වැදි තුනක් සිද්ධ වෙනවා. වචනයෙන් වැදදි හතරක් සිද්ධව වෙන. මසාවාද පිසුණනාවාච පරිසාවාච සම්ප්, සාවාදි ගැන බොරු. ගැන්න කේලාම් පරිසුවචන ගැන සරප පරසුුවචන සම්ප්පලාප කියැන්නේ කමකට නැති දේවා නිකන් කාලය ගත කරන්න කීකයා ඉන්න දේවල් වලට සම්ප්පලාප කියලා කියනවා එතකොට මේ සීල පාර්මිතාව ගැන ඔය වගේ කෙටි විස්තරයක් කර්ඩුවඋබට පුළුවන්කම ලැබෙන්ඩ ඕන ඊළඟ පාරමිතාව නෙක්කම්ම පාරමිතාව නෙක්කම්ම පාරමිතාව නෙක්කම පාරමිතාව නෙක්කම්ම පාර්මිතාව කියලා කියන්නේ පස්කම් සැපතට ඇති දැඩි ආසාාවෙන් නික්මීම පස්කම් සැපතින් ඇත්තම්. පස්කම් සැපතින් ඇත්තීම. ඇසකන නාසේ දිවශරීරය පිනවන්ඩ තියන දැඩි ආසාාවෙන් ඉවත්වීම නෙක්කම්ම කියලා කියන. නෙක්කම් එත ට අර ජාතක කතාවෙන් අපි කිවිත්තයන එතවට මේ පාරමිතාවත් කොටස් තුන අනුගමනය කර්ඩුවන පාරමී උපපාරමී පරමත්ත පාරමී කෙනෙ ෙම්මයි. ඒවිදියටම තියෙනවා. බාහිරවස්තුන් ගැන නොසිතා, පස්කම් සෙපතින් ඇත්තීම, ශරී රංග ගැන නොසිතා. ඒවාගේම පස්කම් සෙපතිං ඇත්වීම ජීවිතය ගැන නොසිතා ඇත්තවීම ඊළඟටර කරුණු පහත්ත එහෙම තියෙන්ඩුව මොකද තන්හා. මාන මිත්‍ය දෘෂ්ටියෙන් තොරවෙන්ඩෝන ඒ වගේම කරුණාවෙන් සහ උපායකුසලතාවෙන් යුක්තවෙෙන්ඩෝන් මේ කරුණු ටිකහැම පර්රමිතාවකටම අදාල නිසා ඒටික අපි මතක් කරගන්නෙක ගොඩක් වැදගත්වෙනවා ඔබේ සටහනටය එකතු කරගන්න. ඉළඟට අපට තිෙන්න මේ ප්‍රඥාපාරමිතාව දැ නික්කම්ම පාර්මිතාව කර ප්‍රඥාපාර්මිතාව. පනඥා කියලත් අප එකට කියෙන. පඥ්ඥා පාරමිතාව ප්ඥ ප්‍රඥාව කියන්නේ මේ නෝන දියුණු කර ගැනීම නෝන දියුණු කර ගැනීම ලෝකේසා ජීවිතය පිළිබඳ යතහාර්තය අවබෝධ කර ගැනීම ටිකවා ප්‍රඥාව කියලා ලෝකයේ සහ ජීවිතය යතහර්ථය අවබෝධ කර ගැනීම. එත මේ ප්‍රඥාව ආකාර තුනකට දියුණු කරගණඩ පුලො චින්තාමය ප්ඥා චින්තාමය ප්ඥ සුතමය ප්ඥා භාවනාමයේ ප්ඥ ප්‍රඥාව දියුණට කරම දැ ඔබේ ප්‍රඥාවත් දියුණු කරගන මේ ක්‍රමිට පුලන් චිතාමයේ ප්ඥා නිදහස්සේ යම් යම් කරු ගැ සිතන් ඩුවන කල්පන කරු දිග දිකරම මේ කරනට යම්යම් සිතතුවිලියනවා අපිට. ප්‍රඥාව පහලය වනවා දැන් මේ කාලේ හොඳටම හිතැන්ට තියෙන කාලය දැම් මේ කොරෝන අතිබිච්ච කාලයේ සහර ළමයි නව නිෂ්පාදන කොච්චර නිර්මාණය කරා. udahක් ිදිරිපත් කල තිබුණ මේ කරුණනාවලට විසිදුන් ක්‍රම ඒවා අතදා බලන උපකරන්න ඒ මේ ප්‍රඥාවදියුණවෙලානි නිදහසේ සිීතනකොට ඒ සුතමය කියන්නේ අග ඉන්න ගට ප්‍රඥාව දියුණ ැන් ඔබ කරන්නේකමින් පාඩමට සවන්දෙන ඔබේ ප්‍රඥාව දියුණ වේෙනවා. භාවනාමය පഞඥා භාවනා කරන්න ගොටත් ප්‍රඥාව දියුණ වෙනවා ඒක තයි පඥා පාර්මිතාවේ ස්වභාවය ඒවාගේම මේ පාර්මිතාවට ජාතक කතාවත් අපිට මතක තියෙනවා උම්මක්්‍ය ජාතක කතාව ත් අපි ඉතෙන් දෙිකතු කොරගන්නු ර්කෙට සටහනක්න ලියන්ඩයන්නේ උම් මගේ ජාදක කතාවත්කට අදාලායි මේ පාරමිතාවත් කොටස්තුනකට බදෙනවා පාරමි උපාරමි පරමත්ත පාරමිඒවගේ ඒ පාරමිතාව පොන්නවොට තරකරුණු පහයේ විදිමයි තන් හාමාන මිත්‍ය අදෘෂ්ටෙන් තොරෙනවා කරුණාවෙන් සහ උපාය කුසලතාවයෙන් යුක්ත වෙනවා කියන එක මතකතියා ගණ්ඩෝන. ඊළඟ පාර්රමිතාව බලමු දැම් මේ කරුණු ඔබට මතකතිය ගැ පුල මංකිව ඔබට කෙට් සටහනක් දි එකතු කරග්ඩි කියලා එළඟ පාරමිත වීර්ය පාරමිතාව වීරි පාරමිතාව. වීර්රි පාරමිතාවත් මේ විදියට කොටස් තුනකට බෙදෙනවා පාරමි උපපාරමි පරමත්ත පාරමි ඒවගේම අර කරුණු පහ ඒවි දියමච හමන ිත්‍ය දෘෂ්ටිින් තොරෝ වීර්රි පාරමිතාව පුරන්්ඩෝන කරුණාාවේංක්ෂහ උපාය කුසලතාවේෙන් යුක්ත වෙන්න ඕන්. එතුර මේ වීර්රි පාර්මිත ප්‍රධාන කරනු තුනක් ඔබට මත ගතතියා ගණ්ඩෝන අනිවාර්යෙන්ම එක ගැන විස්ත කරන්න වට ආරම්භකධාතු වීර්ය ස්වභාවේ ආරම්භධාතු නික්කමදාාතු පරක්කමධාතු එන්න මේ කරනුතුන මේ වීර්ය උත්සාහෙන් වීර්යටටකැන් වීරකැන් උත්සාහයි නොසුට උත්සාහ යම් කෙසි අරමුණක්. ඉදිරිපත් කරගන ඒක පළදරන්නතුරු දිගට ගමන් කිරීම. ඒ තමා වීරිපාර්මිතාව. සමහරයට වීර්ය කෙලවරදක්වා අනුට විද ගැටලු අබුද ඇතිවෙන්ඩ පුළුව. ඒවා මැඩගෙන අන්ඩු අප අර ෝ සත් සිරිතෙන් තා කරන්න අභියෝ ජයගනීම කියලා. ඒත් වීරිපාර්මිතාව තම. එත ඔට ආරම්භග ධාතු යම කාරම්භ කිරීමේ දී. ය කාරම්භ කරන්න ශක්තිය ඇති කර ගැනීම ආරම්භ කිරීම. ඉළඟට ඒ එයට යොමුවීම මේ වැඩේ මම දැන් කරග යන් කියලා ඉස්සරහටේම ඒ සඳහා ඉදිරිපත්වීම. ඊළඟට මේ කටයුත්ත කරග යම් දැංඟවප පාඩන් කරගණයන්කොටත්තේමයි සමහරයග ආරම්භගධාතු විතරයිත ආරම්භ කරන රෑට කල්පනක්රන්න හිටන උදේදල පාඩන් කරන දිට නවත් අන්න්නෙමන දිගට මේ වැඩිම පොත් ඉවරනව තම පස්ස බලන්න කියල ඔන්න ආම්භගදාතු හිතතියනන්න්න. පවද උදේට එක යොමු වෙන්න නෑඒකට. යමු ඉදිරිපත්න. ොත පැත් අපි වෙන ඩක්. ඊළங்கට පක් ද වැ කර ිෙ රූප ල ට න ම ව ඩක්ර න அේ වැඩ இவர වෙනும். ඒනිසා வீර පාමිතාාව ගැන මේ කොටස් තුணම වැඩේ ආරம்ப කරලා නිමාවට පත්த்தනකම්ම දිගට කරගන. உாய். ඊலாம்ட்டு ඊළங்க පාරமிතා බ. ඉළඟ පාරමිතාව කන්තිපාරමිතාව කන්ති කියලා කියන්නේ ඉවසීම ඉවසීම පාරමිතාව ඉවසීම පාරමිතාව කිය කායික මානසික පීඩාවලදී ඉවසන්ඩෝන කායික මානසික පීඩාවලදී ඉවසන්ඩෝන මේක අර අටලෝ දහමින් කම්පානුවීමත් මේකට අයිති. ලෝ දහමින් ම්පානොවීම් ඒක අපි ගුණේ කොච්ච වන දදිිගුණයේ කිය. තාදිගුණේ තිය එන්ඩෝලු. තාදි ගුණේකයන්නෙ ඒකමයි. එතකොට මේ ශාන්තයකය නිවසන් බොන ගැටලු කරදර ආවත් ඉවසලා මධ්‍යස්ථව සිතා බල ඒ කටයතු කිරීමේ පාරමිතාවත් කොටස්තුනකට බෙදෙනවා. උපාරමී පරමත්තපාරමි ඒවගේම තන්නාමාන මිත්‍ය අදෘෂ්ටියෙන් වෙෙන් වෙන්්ඩෝන කරුණාාවේංක්ෂා උපායිකුසලතාවෙන් යුක්ත වෙෙන්ඩුවූන් ඒ පාරමිතාව සම්පූර්ණ කරනකොට. ඊළඟ පාරමිතාව තමා සච්ච පාරමිතාව සච්ච පාරමිතාව ගැන ඇත්තන ඇත්ත කතා කිරීම ඇත්ත කතාකිරමි ගැන මුලානු කිරීම අනිත්තායියට. ලානු කිීම එතකොට දැම් බලඩ පර අපි එක ගගෙන ගත්තන්න අර වචනයෙන් සිද්ධ වන වැරදි. ඒ තරමයින් කරලා මෙ අනුගමනය කරන්න තියන්නේ වැදි බුරු කියන්නේ පිෂ්ුණු වචනය කේලාන්නේ පරුවාචනකයන්නේ හන අප කතා කර්ඩ වච ජාතිය තියෙන්ට වනැ පිළග ඒතම ඇත්ත කතා කිරීම එත සත්තිවාදී බව සත්‍යවාදී බව අනිත්තයි මුලානෝ කිරීම එතකොටවාක් දුෘෂ්චරිතෙන් අපි නිකම් ඇත්තින. දුෂ්චරිතයෙන් අපි ඇත් වෙනවාවා දුදුෂ්චරිතය වචනින් සිද්ධවෙෙන දේවල්ලොලි පව් දැ බොරු කියන්නට අපි කියනවන්නේ කළ නොහැකි පාපයක් නැකි කියලා. ඒම නම් සත්‍යවාදී බව බොරුකීමට අනිප් ඇත්ත ඇත්ත කතාකිරීම. ඒ ඒ පාර්මිතාවත් එහෙමයි පාරමී උපාරමීි පරමත්ත පාරමි කෙළ බෙදෙනවා තන්නාමාන මිත්‍ය අදෘෂ්ටයෙන් තොරවවැෙන්ඩෝන කරුණාවෙන් සහ උපායකුසලතාවේ යුක්ත වෙන්්ඩෝන ඒ පාරමිතාව සම්පූර්ණ කරන්නට ඊළඟ පාරමිතාව අදිිට්ටාන පාරමිතාව අදිිට්ටහන අදිිට්ටාන පාරමිත අධිට්ාන පාරමිතාව ගැන් සිත වෙනස් නොකට ගෙන වෙනස් කරගන්නතුව යම් අරමුණක් ශාස්සත් කර ගැනීම සොඳහා අධදිිෂ්ඨානය යුක්තෝ කටයුතුකිරිීමේක බෝස සිරිතන හොඳ පේ දස්ර දස්කරක්‍රයා කිරීම ඒවාගේම සිදුවත්කුමාරයයාර ගේ ගේ අතහැරයෑම් රවුලු පුතාදිහා බලබල පුතෙක්්‍ය පුදුනා කියලා එම හිත වෙනස් කර ගන්නතු මන්ද යන්න ගත්ත තීරණේ යනවාමයිකර ඇසන පුරු පසුලොස්සකද අභිනිස්ක්‍රමණය කලා. ඒක තම අිනිස්ක්‍රමණය කලාාට පල ඒකෙන් තමයි මේ බුද්ධත්වය කිය න දත්තර පත්තෙන්ට මූලිකුම වනේ අන්නේ අධිෂ්ඨානය තිබිච්ච නිසා ඒ අධිෂ්ඨානය නොකඩවාම දිගටම පවත්වාගේ නියෑමින්. සම්පර්ණ කරගතයේ පාරමිතාවත් කොටස්තුනකට බෙදෙනවා පාරමී උපාරමයේ පරමත්ත පාරමි තන්නාන මිත්‍ය දෘෂ්ියයෙන් තොරවෙන්ඩෝන රුණාවෙන් සව උපායකුසලතාවේ යුක්ත වඩඕෝන ඊළඟ පාරමිත ඊළඟ පාරමිතාව මෙත්තා මෙත්තා පාරමිත මෙත්තා පාරමිතාව කියගැන්නේ මෛත්‍රිය. මෙත්තා කියලා ගැන මෛත්‍රී මතයෙන් යුක්ත මතරයෙන් යුක්තවීම මොක මොද මතර යුක්ත වෙන් වු ආකරදනකි. කාය වචි මනෝ. කයින් වචනයෙන් මනසින් මෛත්‍ර සහගතව කටයුතු කිරින්. අනිත් අඇත්ත එක් ශරීරේමුත් මෛත්‍රයෙන් යම් කිසි දෙයක් දෙනකොට කරනකොට කියනකොට ඒ හැමදීම මෛත්‍රයෙන් යුක්තවෙන් නේකන කයින් වචනයෙන් මනසින් කියලා කිය. තුන් ආකාරයෙන්ම ඒ පාරමිතාව සම්පූර්ණ කර්ඩ පුළුවන්කම තියනවා ඒකත් බෙදනෝක්කොටස් තුනකට පාරමි උපාරමී පරමත්ත පාරමි ඒවගේ මේකෙ තන්නාමාන මිත්‍ය දෘෂ්ටයෙන් තොරවෙන්ඩ ඕන කරුණාාවවංසාහ උපායකුසලතාවෙන් යුක්තවේඩ ඕනෑ කරනු. ඊළඟ පාරමිතාව උපෙක්කහා පාරමිතාව . පෙක්කහ පාරමිතාාව උපෙක්කා කියන්නේ මධ්‍යස්ථ බාව අන්න අයගේ සැපසම්පද්දැකළ. ඒ වගේ අනත්තායගේ තියෙන දේවල්ුවලට අපි දැඩිව කැමතිවෙන්න නැතු දැඩුව මේ විරුද්ධ වෙන්නෙත් නැතුව. සිටීම තමා උපෙක්හ පාරමිතාව ඒ පාරමිතාවත් ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා පාරමී, උපපාරමී පරමත්ත පාරමී ඒකත් තන්නාමාන මිත්‍ය දෘෂ්ටියෙන් තොරවෙන්ඩඕන රුණාවංක්ෂහ පයිපුස්‍රලතාවී යුක්ත වෙලා ඒ පාරමිතාවත් පිරීම තමයිේ උපෙක්කා පාරමිතාවේ අපි ඉගෙන ගණ්ඩුවන කරුණා ඒ වගේ මේකට ලෝමහන්ස ජාතකයක් අයිති වෙන එන්දා එහම මතග තියාගැන ඔබ මේකෙට සටහන සකස් කරගන්න දැන් අපි පාඩමින් බලමු දැන් මේ පාඩම ගැන ඔපට දීර්ග විස්තරයක් කලා මේක ඇත්තරම කාලක්්ෂේද දෙකතුනක කැපගල්ල කර්ඩඕන විධ ක්‍රමශීල් පණු ගමය කරග මේ පාඩම කරන්න පුුවන් කණ්ඩයන් ක්‍රමේයට ප්‍රශ්නෝත්ත ක්‍රමේයට, දේශනා ක්‍රමේයට පැවරුම් ක්‍රමයට නමුත් අපිට මේ තත්ත් එක් කරණ්ඩ පුලුවන් උපරිම ක්‍රමේ තමයි මේ අපි අුගමනය කරන්නේ මේ සවන්දීමෙන් ඔබට ඉගෙන ග්ඩ තියෙන පාඩම් මාලාාව. යවගේ පෙළබොත දිහා බලාගන එක පාරක් පෙළපොත කියලා මේයට සවදුන්නෝතින් ඔබට තවදුරටත් මේ පාඩම් තවුරු කරගඩ පුළුව. අපි මොන දේ ඉගෙන ගත්තා තවසානයට අපි මැනන්නේ විමාගේකින්. විභාගයට මූුණ දීම වගේමයි ජීත අන්දක මුත් අපිට මේකට එකතු කරන්න. බුද්ධර්මවිශෂය ගෙනගන්නේ විභාගයට විතරන්නන්නේේ ඒ තම ජීවිත කෑන්න ඒක තම ප බෞද්ධයෝ කල කැ දැම් බලඩ හැදිච්කක් හැතනම් පෙන්නුම් කරන්න අනිත්ත අයට උදව්කිරින් ඔක් කොහෙදයා මේ දහම ආභාෂය. ඒනිස්සාමය දහමේ ආභාශය අපි ලාගණ්ඩ නැහම ශේස්ත්‍රයඒකම හැම තැන දීම ඔබ මොන විශයන් කර ඉදිරියට ග ත් ශවිද්‍යල ගිය. පදදිධරිෙක්විදිර පිටවුණක් ොබ මේ ූලික ගති ක්ෂණේ මනුස්සකම නැත්තා. එතනින් ඇති ප්‍රෝජණයක් නෑ. එනිසායි මනුස්සකම තමයි අපි මේ පාඩක් වලින් උගන්නන්නේ. මේ පාඩක් ඔබට උගන්නට තවත්ෙක යාන්ත්‍රික පාඩමක් පවිදිර නිවෙේ මේ මුස්සකම ගන්න පාඩම් මලා ක්විදිර තමයි බුද් ධර්මය ඔබට මුූල ඉඳං හඳුන්නලා තිරති. එන මනස්්‍යවූ ංඟතියෙන්ඩෝ ගුණ ධර්ම ප්‍රගුණ කරන්නඩ තම මේ පාර්මිතාටික තෝරගෙන ඔබට උගන්නන්න. මේකෙන් පෙන්න්නේ අනිත් අයි සමඟ සුහදව කටීතු කිරීම. ඒවාගේම අන්‍යෝ ්‍යපකාරය අනිත්තතාෑ ජීවත්වීම අයිති ආරක්ෂ කිරියීම. වැඩිපුර තියනදේ තවග නොට බෙදහදා ගැනීම ඒගම සතුටින් ජීවත්තීම. ඒවාගේම පරෝපකාරය ආත්මත්තකාමෙන් තොරවීම මේටික තමින් පරමිතා පාඩංගලින් අපි ඉගෙන ගණ්ඩ බලාපොරොත්තුවේ. ඒම ඒ විමාගෙටිතරන්න ඒ ජීවිත කාලයට එකකතිවයෙන දෙයා. ජීවිතය පොඩ්ඩකට නෙවෙයි. යා නි්ානපත්තිය නිවන් දකිනකම් පුරදුවරන් යන්නොන් දෑ ුදුහරන්ගේ චරිතයව ජාතකතයිකතු කරගන්න මකොද සාරාංගිකල්ප ක්ෂා පිරම්පුර නාත්ම වල ආපුූල් සභාවේනි මේ බුදුහාදුරන්ගේ චරිතය මෙහෙමයි කියලා. අර මහා අපපි ජාතිකෙන් පේන්නේ වානරකුලේ ඉපදිලායින්න කොටත්. බුදුහරේඒ පාරිමිතයිවිදියට පුරලා තියෙන. ඉතිං ඒවාගේ බලලකොට සෑම අවස්ථාවකුම අපේ ජීවිතයට ලොකු පාඩමක් මේ පාරමිතාවලින් උගන් වනවා. හොඳ අපි බලමු විභාගේයට ඕන දෙන්න දරුව විදියට. විභාගයට මේකෙන් උත්තරයක් ලියන්න කෝමට මොනුවගේ ප්‍රශ්නයක් කඩ පුළුවන්. අපි බල මෙහම ගණ්ඩ පුළුවන්. සීල පාරමිතාව කෙටෙන් හඳුන්වන්. පලවෙෙන් එක එ නම් කර බොෝදුරට සීල පාරමිතාවට අදාළ සී පාරමිතාවට අදාල. ජාතක කතාව නම් කරන්න නම් කරන්න. මේ ඔන්නන් තවකක්ෙන්ුව සීර සහ එක්කම පාර්මිතාවලට අදාළ ජාතක කතා නම් කරන්න. එතකොට එක දෙක එඩ පුළුවන් පඥ්ඥා පාරමිතාව පාර්මිතාව කටෙන් හඳුන්ව කෙටෙන් හඳුන්වන්න ප්‍රඥා පාර්මිතා ගැන එතකොට ඔට අර උමග ජාතක උදාහරට තැරගෙන ඒ ප්‍රඥාවතියන ප්‍රභේධතිික අදදාලාල පොඩි කෙටි විස්තරයක් කිීම එකෙන් බලා පොරොත්වය. තුන් කොට සෙන්ඩ පුළුවන් දස පාරමිතා පාර්මිතා ඉගනමෙන්් ඔබේ ජීවිතයට ගත හැකි ආදර්ශ පැදිලි කරන්න මේ ප්‍රශනයයක් ඔබ ටැඩ පුලම් විාගගේ එතක ොටඒේවාගේ ප්‍රශ්නයකට පිළිතුරුලියන්ට අප දා නිඳම කියන්න ඔබ කටදශයක්ගන්න ොම පාඩම කරන්න බොම ප්‍රශ්ණ හදාගන් එතකොට ඔබට රි සරලායි ඔබට හරි පහසුයි මේ විභාගයට මුණදීමද සහ ඉහළ ලකුණු සාමාර්තයක් ලබාගැනීමට හැමදිනාටම තෙරුවන් සරයි